ඔබ ආරම්භ කරපු සටන් නිසා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් අයිතිවාසිකම් තවත් ශක්තිමත් වෙලා තිබෙනවා. දෙදස් පහළවෙේ ආරම්භ කරලා උද්ඝෝෂණය කල්ලා පාලිමේන්තුවෙන් සම්මත කරපු දහනම්වෙනි සංශෝධනය අන්න ඒ අයිතිවාසිකම අපි තවුරු කල්ලා තියෙනවා ැතිවරණයක් ගෙනියන්න අද තියෙනවා මැතිවරණ කොම කොමිසමක් හිටපු ජනාධිපතිත කියනවා ඕන ඔයායට මේ රැස්වීම කතා කරන්න බෑ වෙන තැනකට යන්න. මැතිවරෙන ගෙනීන ගැන ිය දෙන පොලිස් කොමිසමතිම පොලිසිය පාලනය කරා තමන් කැමති අයධරන්න බෑ දේශපාලට අඩත් කරු නෑ පොලිසිය. පොලිසය වැඩ කරා. රාජ්‍ය සේව ඒවගේම දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කර.ඒකටඒ බලපෑම් ඇත්තික එන්න ඉඩ දුන්නෙ නෑ අපි ඒ නිසා දැන් ඒව ආරක්‍ෂා කරගෙන යන්නේ ඒත් අදට විශාල තර්ජනයක් මේ පොහොට්ටුවෙන් ඇවිල්ලා තියවා. ඇැ ලන්න ැතිවරන කොමිස මේ සාමාජික ඇන්ට බලින හැටි මැතිවන කොමසාඩිස්ට බයින. පූල් මහත්තයට බයිනවා. ප්‍රසිද්ධිය. බොරු ෝජනා අරගෙන ඇයි මේකොට බලපෑම් කරන්න චන්ද මේ විදියට තියන්ට සන්දේ බේගදවස්සිතියන්න ජූනි මාස චන්ද තියන්න නැවු මොක දැන් ආර්ථය කඩාවැට නිසා. එනම් ක්‍රමාණු කූලව මේකේ තවාීනත්වය නැතිකරට ඉන්නේ. තැම් බලන්න පොලිස් කොමිසමට මොකක්ද වෙලාතතිෙන්නේ පොලිස් නිලධාරීන් හැම්ම තැන්ව මාරු කල්ලාතියෙන. පොලි නිලධාරින්ගේ සම්බන්ධය කරන්ට හමුදා නිලධාඩින්දා ලතියනවා. පොලිසි අයට කල් ලතියනවා. පොලිසිය නියම වැඩකොටසක් බාර දෙන්න නෑ. රජය සේවා කොමිසමට මොකද සිදුවන්ඩෙ ඒගොල්ල මාරු කරන්න බරින්නම් එකක හමුදා නිලධාරින්ගේනවා. ආයතන ප්‍රධානින් කරනවා. ඒයට බාර දෙනවා. අපි එහෙනම් මේ රජයේ සේවකයන්ගේ නිදහ සාරක්ෂා කරන්න ඕනේ මේ රජයේ සේවකයන් බෞතරයක් අන්ද දුන්නේ පාජියය සභාචන්දෙයි ජනාතිපොත්වෙන්නේ පොහොටුවට ඒඋනාක් ලැබේ ගොලා අඉංකරන්න කියන්නේ දවස් පනස් දෙේ රචින්න පත්තුකොටපුර රාජ්‍යසව හිටිය ඒකොට අපි විරුද්ධව ක්‍රියා කරන ඒ නිදහසේ තිබුණන්නේ එ නිදහස තියෙන්න්න ඕනෑ මේ ඔක්කොම නැතිවෙන්ට අන්ඩි ඒ අපි දන් කතා කරන්න තියන්නේ හොට මේක බාරදියට හරි යන්නෑ. ආපෞද් අපි ඒකාධිපති කපාලනයකට යන්න පුළුවන්. මේක ආරක්‍ෂා කරේ නැත්ත. මේ යන විදිට රජේසේවයකැට බනිින විදිහට. විටිං විට මාරු කරන විදිට පොලිසියේ දේශපාලනී කරණය නිසා මොකද සිදවෙන්නේ. එ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රමානු කූලව දියවෙලා යන්නවා. ඒ ගැන අපට අන්තිම තීර්ණය ගණ්ඩ පුළුවන් අගෝස්තු පස්සවෙනිද. පොහොටවේ ආරක්ෂා කරන්නෑ ඒ ආරක්ෂා කරන්න පුළන් ඒක හැදුව එක්සත් ජාතික පක්ෂයට පමණ.